Sony වසරතුනක වගකීම සමග සිංගවෙතින්ම පමණයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලිසියේ සිංගප්පූරු ශාඛාව විසින් මෙරට අපරාධ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් තනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාකොඩ මහතා අද දින කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට මේ බව දැනුම් දුන්නා. ඒ අනුව අදාළ සැකකරු ශ්‍රී ලංකාවට උදර්පණය කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවරගෙන ඇති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය වෙත වැඩිදුරටත් සඳහන් කරන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමට අනුබද්ධිත සමාගමක් වන වෝල්ට් ඇන්ඩ් ෆ්ලෝස් සමාගම විසින් එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 10ක මුදල් චෙක් පතක් එම මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු විසින් මාරුකර එම මන්ත්‍රීවරයා වෙත භාර දුන් බවට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි. එමෙන්ම WN මෙන්ඩිස් සමාගම විසින් නිකුත් කරන ලද රුපියල් ලක්ෂ 10ක මුදල් චෙක් පතක් මාරුකර එම මුදලද මෙම අවස්ථාවේදී නම් හෙළි කළ නොහැකි එක්තරා ප්‍රභූවරයෙකු වෙත එම සමාගමේ වගකිව යුතු නිලධාරියෙකු විසින් ලබා දුන් බවට සාක්ෂිද ඉදිරිපත් වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය වෙත දැනුම් දුන්නා. එම ප්‍රභූවරයා මුදල් භාරගත් අවස්ථාවේදී එම සමාගම් භූමියේ නවතා තිබූ කළු පැහැති මෝටර් රථයක සිටි බවට තොරතුරු ලැබී ඇතැයිද අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාකොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසින් ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.